தருணியா ஆன்லைன் සංගීත IQ ගොත් කතා කරේ නිලංග අපි ඔක්කොම ඇවිල්ලා ගහ පොඩ්ඩක් හිතලා බලනවා මම අනිවාර්යයෙන් කරනවා ලොකුම කැපවීමක් කරුවේ සංගීත කණ්ඩායම හදන්න මම මට බෑන්ඩ් එකේ හිටපු අයයි දැනට ඉන්න අයයි හිතන්න පුළුවන් එහෙම නෙමෙයි කියලා මොකද එයාලට අතීතයේ මතක නැති නිසා නිලංගට තිබ්බන සංගීත IQ පස්සේ වැඩේ අතට ගන්න සංගීත IQ නිලංගට දෙමු කියද්දිම කීප දෙනෙක් විරුද්ධ වුණා අවුලක් තියෙනවා සනිද අපේකින් අයින් වෙන්න සිද්ධ වෙන්නේ ප්‍රසංගවත් 2002 දී බෑන්ඩ් එකෙන් මේ අයින් කෙරුවා. ඒක සංගීත කණ්ඩායම සම්පූර්ණ වරද මම අදත් කියනවා. ඩික්සන් මේ පැත්තේ අහගෙන ඉන්නකොට එහා පැත්තේ 3 දෙනෙක් කතා වෙනවලු ඩික්සන් වයින් කරන්නේ. මේවා හරි රසවත් කතා හැබැයි මේවා අහගෙන වදින කට්ටියට වදිද්දි රිදෙනවා ඉතින්. සංගීතයට බෑන්න බෑනලා ප්‍රසංගීත අත්තම කිව්වා බෑන්ඩ් එකට යන්න එපා දිනම් වෙඩින් සාමාන්‍ය මුල් කාල අවදීදි ප්ලේ කරන්න ගිහිල්ලත් ඒ තැන් වලත් මේ බැනගෙනත් තියෙයි. එයි ශානුයි ආරෙන්න කාලෙන් කාලට ඔය ඔක්කොම දෙනා වයින් කරන්න කුමන්තන් ගියා. කවුද කුමන්තන් දියක්? ඉතින් සංගීත අය එකෙක්කෙනා වයින් කරන්න ඌමනාවක් ඇති කර උනොත් ප්‍රසංග ඉන්න එතන. ඔය කීන විදිය එකක් තිබුණා නේද මහතනකට එන්න බෑනේ. එදා කාලේ ඉඳන් තිබිච්ච ප්‍රශ්නයක් තිබුණා ශාන්ටි කන්න ගෙඩිද්දි පරක්කු. සංගීත අයියා සනිදප කියලා ප්ලේයර්ස්ලා 6 දෙනෙක් හෝ 7 දෙනෙක් දාගෙන සනිදප කරුවොත් ඒක සනිදප වෙනවා. හරියටම ටක්කෙට මේ ටික දැනගෙන තිනවා කියන්නේ ප්‍රසංග වේදිකාවත් එක්ක එදා ඉඳන්ම ඉන්නවා කියන්නේ. තරුණයා ඔන්ලයින් බෑන්ඩල්ට ආදරය කරන ප්‍රසංග වේදිකාවට ආදරය කරන ඔයගොල්ලෝ හැමෝටම ඔහුගේ දවසක සුභාරංචිය හම්බුණා ප්‍රසංග සඳහා අවසරය ලැබුණා දැන් ඉතින් යන්න පුළුවන් කට්ටියට පරණ විදියට නෑ 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 පරණ විදියට එහෙම යන්න බෑ අලුත් විදියක් දැන් වැඩේ අලුත් නිව් නෝමල් ඒ විදියට හැඩ ගැහිලා ගිහිල්ලා ඔයගොල්ලන්ට පුළුවන් ප්‍රසංග වේදිකාව රස විඳින්න අපිත් ඉතින් අපි නම් නැවැත්තුවේ නෑ ප්‍රසංග වේදිකාවේ චාරිකාව තරුණයා හැමදාම මේ විදියටම ප්‍රසංග වේදිකාවත් එක්ක හිටියා දැන් දන්නවා අදත් පටන් ගන්න යන්නේ මේ ප්‍රෝග්‍රෑම් එක බෑන් බෑන් අයිබෝන් කියලා හැමෝම සුපුරුදු විදිහට ආදරේ පිළිගන්නවා අද මගේ ඉන්න තරුව ගැන මොකද්ද කියන්නේ කියන්න දෙයක් නැහැ ඉතින් අවුරුදු 25ක් කුත් පැනලා මම දන්න විදිහට බෑන් ශේත්‍රයේ අවුරුදු 27ක් 28ක් මගේ දැනීම හරිනම් ඔහුගෙන් අපි අහම් ඉන්නවා බෑන් ශේත්‍රයේ මේ එලිමහන් ප්‍රසංග වේදිකාව සහ ප්‍රසංග වේදිකාවත් එක්ක ජනප්‍රිය ගායකෙක් කියපු හැම සින්දුවක්ම ජනප්‍රිය වුණා. මහලොකු සින්දු ගොඩක් නම් කිව්වේ නැහැ. හැබැයි කියපු ටික ජනප්‍රියයි. වැඩි දෙයක් කියන්න දෙයක්වත් නැහැ. මේ තමයි නිලංග සිල්වා. හරිනම් මං කිව්වා අවුරුදු 25කට මුලින්. කොහොම දැනගත්තත් දන්නේ නැහැ. අපි ඉතින් ප්‍රසංග වේදිකාවත් එක්ක ඉන්නේ හින්දා දන්නවා සහ ප්‍රසංග වේදිකාවේ ඉන්න හැමෝම දන්නවා එදා ඉඳලා ඔළුවේ රෙජිස්ටර් වෙච්ච රූපයක් තමයි නිලංග සිල්වා කියන්නේ. ඒකට ඉතින් මට හිතෙනවා මේ හරියටම ටක්කෙට මේ ටික දැනගෙන තිනව කියන්නේ ප්‍රසංග වේදිකාවත් එක්ක එදා ඉඳන්ම ඉන්නවා කියලා. මොකද ගොඩක් අය දන්නේ නැහැ අපි මේ ශේස්ත්‍රයේ කොච්චර කාල රැඳිලා ඉන්නවද කියලා. අපි තාම අලුත් වගේ නිකන් අවුරුදු පොඩි ගානක කාලයක් වගේ. ගීතර ඔයා කිව්වා වගේ තියෙන්නේ බොහොම පොඩි ප්‍රමාණයක් වුණාට. මොකද මේ අවුරුදු 27ක් 28ක් විතර වෙන්නේ මේ ශේස්ත්‍රයේ ඉන්නවම. මේ මුලින්ම පටන් ගත්ත කොහෙන්ද? සන්ෂයින් වලටත් කලින් හිටියද? අපොයෝ. සන්ෂයින් වලටත් කලින් හිටියා. මුල්ම එක තමයි මුල්ම ඒ ලෙවල් කරන්න ඉන්නකොටම තමයි මේ අපේ ඔය ගමේ කටුනායක පැත්තේ මගේ බෑන් මගේ ස්කෝලේ හිටපු මේ මගේ පන්තියේ ළමෙක් බෑන්ඩ් එකට ජොයින්ට් වෙලා ස්වීට් ඩ්‍රීම්ස් කියලා මේ මට යෝජනා කිරුවේ ඇවිල්ලා බෑන්ඩ් එකට එන්න කියලා. එතකොට මම හිතන්නේ anu ඒ ගණන් කිව්වොත් එම වයස අවු වෙනවනේ. දැන්ම මව් වෙලා තියෙන්නේ. දැන් අර මං ඊළඟට ඒක තමයි කියන්නේ. ගොඩක් අය මේ තාම නිලංගව අඳුරගෙන ඉන්න පොඩි කොල්ලා විදියට. පොඩි නෑ. පොඩි තමයි. ඒ පොඩි තමයි. පෙනුම පොඩි තාම පොඩි. හැබැයි දැනුම පොඩි නෑ. ඒක තමයි මේකෙන්. ඒ මම වෙන කාරණේ. ඉතින් එතන බෑන්ඩ් එක ප්ලේ කර කර ඉන්නකොට ඊට පස්සේ एक बैंड वेडिक मंगीटीतने मम मे मे होटेल सोल टू पीस प्ले कर सैटून प्ले अगेन शिवंत के लगे मे हमून जैसे खाले अक्के अपे निगंबू बीच सैड तीन होटेल सोल प्ले कर अभी वेडिंग का प्ले कर मे नाइड मंड बदी है मगे आलू एक्की सना गेल ये हमून मे वेडिंग मतम ඊට පස්සේ එයා මට ආරාධනාවක් කරුවා මෙන්න මෙහෙම බෑන්ඩ් එකක් තියෙනවා කටුනේරියේ ලෙද කියලා බෑන්ඩ් එකක් ඒකට හොයනවා කෙනෙක්ව
මේ කියලා මම යාළුවත් එක්ක ගියා. එතකොට එතන යනකොට ප්‍රසංග ඉන්නව එතන. ඒ බෑන්ඩ් එකේ. අපි සනිදව ප්‍රසංග. ප්‍රසංගදසේ. රම්ස් වාදකයා එතන ඉන්න අපි මම එතන හිටිය අවුරුද්දක් විතර. ඒ ඉන්නකොට තමයි සන්ෂයින් එකෙන් ආරාධනාවේ. ඊට පස්සේ තමයි ඉතින් ওই ගමන සන්ෂයින් එකට ගියා. ඊට පස්සේ සන්ෂයින් එකේ බලුවා අවුරුදු දෙකක් විතර ඉඳලා. අපි සියල්ලම කතා වුණා මේ මෙතන අපේ ගමනක් යන්න අමාරුකමක් තියෙනවා කියලා. එක්ක රටකට අපි රටවල් වලට යන්න නැත්නම් මමත් ඇත්තටම රටකට මොන හරි යන්න තීරණේ තිබුණා. මේ ඊට පස්සේ තමයි අපි ওই 5 දිනක් කතා වෙලා ගිහිල්ලා සංගීත් අයව එකතු කරගෙන සනිදප කියන බෑන්ඩ් එක දැම්මේ. එදා ඉඳලා සනිදප සනිදප ඉස්සරහට ආවා නම් ඉස්සරහට ඉස්සරලාම ආවෙත් සංගීත් අයත් එක්ක නිලංග තමයි. ඉතින් සනිදප තාම සමහරුන්ට අමතක කරන්න බැ සනිදප නිලංග කියලා මගේ ෆෝන් එකෙත් තාම තියෙන්නේ සනිදප නිලංග. ඒක ඉතින් මේ මකන්න අමාරු දෙයක් නේ. වැඩිම කාලයක් අවුරුදු 15ක් සනිදප බෑන්ඩ් එකේ හිටියා. ඉතින් අර කාලය දිගු වෙද්දී මේ මතකේ කාගේද මගේ සමහර ෆෝන් එකේ තියෙන නම්බර්ස් අපේ ශේෂ්ත්‍රීන් සමහර අයගේ මේ පරණ බෑන්ඩ් වල හිටපු නම් තමයි තියෙන්නේ තාම. තියෙන්නේ තාම. ඔව්. අම අපිට රෙජිස්ටර් වුණා වගේ ඒක රෙජිස්ටර් වුණා මොකද වැඩි කාලේ ඒ බැඳීමත් එක්ක එකයින් කරන්න බැරුව යනවා සනිදප මේ මාර තෝ දැන්නක් වුණා නේ ඉතින් වැඩේට අනිවාර්යයෙන් මොකද මට ඇත්තටම මගේ මේ ගමනට ලොකු තෝ දැන්නක් වුණා හේතුව මොකද වැඩිම කාලයක් හිටියෙත් ඒකේ කලාකරුවෙක් හැටියට ගායකෙක් හැටියට වාදන මණ්ඩලයක ශිල්පියෙක් හැටියට ප්‍රසිද්ධ වෙන්න ප්‍රධානම හේතුව සනිදප බෑන්ඩ් එක ඒක කිසිම අවුලකුත් නැහැ මොකද ඒක සංගීත කණ්ඩායම හදන්න මම 100ට අනිත් يعني ප්‍රතිශතයක් වශයෙන් වුණෙත් නෑ බහු ලොකුම කැපවීමක් කරුවේ සංගීත කණ්ඩායම හදන්න මම ඒකට මේ සමහර අය දැන් මේක දැකපුවම සමහරට බෑන්ඩ් එකේ හිටපු අයයි දැනට ඉන්න අයයි හිතන්න පුළුවන් එහෙම නෙමෙයි කියලා මොකද එයාලට අතීතයේ මතක නැති නිසා මේ අපි සන්ෂයින් එකට ඉන්නකොට ගිහිල්ලා සංගීත අයව හම්බෙලා බෑන්ඩ් එක කරමු කියලා කතා වෙලා ඕකේ වෙලා තියෙන කොටත් ගිය අය කීප දෙනෙක් ඇවිල්ලා මේක හරියයිද අතරන සංචයෙන් නමවත් තියෙනවනේ කියලා අර පස්ස ගැහුවා. ඉතින් මම තමාර මේ හපුතලේ කන්ද නගිනා වගේ නෑ මේක කරමු මේ හරියනෝමයි අපි කොහොමත් එතන එපා වෙලා ඉන්නේ සංචයෙන් බෑන්ඩ් එක මේ අපි වෙතරින් අයින් වෙන්න ඉන්න එක මේක ඉතින් try කරලා බලමු කියලා තමාවේ බැහැ බැහැ කියද්දි සමහර අය මේ මේ සනිදප සංගීත කණ්ඩායම සංගීත අය කැමති වෙලා අපිත් කැමති වෙලා ඇවිල්ලත් බැහැ කියද්දි මම තමයි ආයෙ තල්ලු කරගෙන වගේ බලෙන් වගේ මේ මෙයාලව පොළඹව ගත්තේ මේ බෑන්ඩ් එක කරන්න ඕන කරවුත් හරියනවමයි කියලා ඊට පස්සේ තව දෙයක් ඔකට ඇඩ් කරන්න ඕන සනිදප කියලා නාමයක් අපිට ඕනක කල එකක් තියෙන ඕන සංගීත කණ්ඩායම මේ සංගීත කණ්ඩායම කල එක මේකයි කියලා මේ මේ අර ඉමේජ් එකක් හැදෙනවනේ. ඉතින් සනිදප කලයක සංගීත අයක කැමැත්ත තිබුණා අපේ කලයකක් අපේ විදිහටම කරගන්න. නමුත් සමහර අයක ලොකු කැමැත්තක් තිබුණා. දැන් නමත් එක්කම කිව්වට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ කාලේ අපි සනිදප සංගීත කණ්ඩායම දාද්දි සම්ෆ්ලව සංගීත කණ්ඩායම තමයි. එයාලා තමයි හිටපු අංක එකේ සංගීත කණ්ඩායම එලිමහන් ප්‍රසංග කලාවල නීල අයලා. ඒකන් අපි කියන්නේ රජවෙලා හිටපු කාලේ. එතකොට ඒ විදිහට ප්ලේ කරන්නේ නැතුව සංගීත කණ්ඩායමකට එන්න බැහැ කියන මතේ තමයි අපේ කට්ටිය හිටියේ. මම ගොඩක් අර මරාගත්ත නැති ටික විතරයි අපි අපේ එකක් කරමු කියලා ප්‍රසංගත් එතන හිටියා. සංගීත් අයියාට ඌමනාව තිබුණාට බහුතරයක්ගේ කැමැත්ත මොකද්ද? ඒකට සංගීත ආවනත විදියක් තමයි මට දැනුනේ. එයාගේ කැමැත්ත තිබුණෙත් නැහැ වෙන වෙන අපේ දෙයක් කරන්න තමයි තිබුණේ. මම ওই වෙඩින් සාමාන්‍ය මුල් කාලවදීදී ප්ලේ කරන්න ගිහිල්ලත් ඒ තැන් වලත් මේ බැනගෙනක් තියෙනවා මේ මේ මීටින් දාලා අපි අපේ ගමනක් හදාගෙන අපි අපේ කලයක් හදාගමු කියලා තියදී එතෙන්ට ගිහිල්ලා අර ඒ රැල්ලට යන කට්ටියගේ විදියට ප්ලේ කරන්න ආදෙනවා. එතනදී මම ඇත්තටම රණ්ඩු කර දැම්මා. මේ කියන ඒවා යාලට ඇහුවොත් දැක්කොත් මතක් වෙයි මෙහෙම දේවල් වුණා නේ කියලා. ඉතින් අර ප්‍රධානෙම්ම සනිදප කියන මේ ඉමේජ් එකක් ඒ කලයකක් හැදුනේ මේ මම ගොඩක් ඒ මම ප්ලේ නොකරුවට මම කිව්වා අපි අපේ දෙයක් මෙහෙම කරමු මේ විදිහට ප්ලේ කරමු අපි අනිත් කය ප්ලේ කරන විදිහට ප්ලේ කරන්න ඕනේ නැහැ මෙහෙම කියලා මම තරේ හිටියා. ඊට පස්සේ තමයි ඉතින් අවුරුදු 10ක් විතර
ගියාට පස්සේ අපි ඔය සමනලපාලම ගාල්ලේ ඒ ක්‍රීඩාංගණයේදී මේ 31st night එක ප්ලේ කරලා එනකොට මේ අපි කට්ටිය පොඩ්ඩක් කතා බහ කර කර ඉන්නකොට බීච් එකයිනේ සංගීතය කිව්වේ මේ අද අපි මේ ගමන ඇවිල්ලා මේ සාර්ථකව ඇවිල්ලා ඉන්නේ අපි අපේ දෙයක් කරපු නිසා කියලා. ඒ වෙලේ ඉතින් එයා මට කිව්වා මේ නිලංග හිඳ තමයි කියන එක කිව්වා. අපි අද මේ මේ ගමන මේ විදිහට ආවේ මේ අපි දෙයක් කරපු නිසා ඒකට ඉතින් නිලංග තමයි ගොඩක් මේ වුණේ කියන එක කිව්වා. මොන හේතුව මත කිව්වත් දන්නේ නැහැ හැබැයි. තාම ටිකක් අවුලක් තියෙනවා සනිද අපේකින් අයින් වෙන්න සිද්ධ වෙයිම කියලා පිළිවන්. තියෙනවා. තියෙනවා කියන්නේ මේ අයින් වුණාට අවුලක් නැහැ මට වැරදුනා හරි මට තිබිච්ච තැන නැතුණා හරි කියලා. මොකද සංගීත කණ්ඩායම හදන්න කැපවෙච්ච විදියයි පවත්වාගෙන යන්න තිබිච්ච කැපවෙච්ච තරමයි මමනේ දන්නේ. ඒ කාට පේන්නේ නැහැ. දැන් අද ඒකට හොඳම සාක්ෂි පිට මේ උදා වෙලා තියෙනවා. අපි ඉන්නකොට කොච්චර බෑන්ඩ් එක ආරක්ෂා කරුවද බෑන්ඩ් එක කඩා වැටෙන්න දෙන්නේ නැතුව මිනිසුන්ගේ මානසික දැන් ඔය සංගීත කණ්ඩායමක් කියන්නේ ඕනම තැනක ප්‍රැක්ටිස් කළා සින්දු ටික අල්ලන් බෑන්ඩ් එක ගහගෙන යනකම නෙමෙයි. පවුලක වුණත් එහෙමනේ අපි ජීවත් වෙන පවුලක වුණත් තියෙනවා මේ 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 ඒ ඇතුලේ මම නිකන් කියනවනම් සාම වෙනසුරු වගේ සාමයේ කට්ටියගේ පොඩි පොඩි ප්‍රශ්න වෙනවා රේ මේ රණ්ඩු වැරෙන්ඩ අදනවා එපා වෙනවා බැන ගන්නවා ඒ එක එක්කෙනාගේ මොනවාද තමන්ගේ දේ ඒ කියන්නේ තමන්ට මේවා අයිති කර ගන්න ඕන නිසා මේ 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 තමන්ට අවනත නැහැ වගේ තේරිච්චාම එයාලට කාලෙන් කාලට ඉන්ජෙක්ෂන් දෙන්න හදපුවොත් මග අරගත්තේ මම ඔය සංගීත කණ්ඩායම ඉතින් ඔය හැමෝම නිකන් කියනවනම් ප්‍රසංග වුණත් එක්තරා ඒක සංගීත කණ්ඩායම සම්පූර්ණ වරද මම අදත් කියනවා ප්‍රසංගවත් 2002 දී බෑන්ඩ් එකෙන් මේ අයින් කෙරුවා ඒ අයින් කෙරුවේ මේ එකම දවසේ මේ මේ විවාහ මංගල උත්සව දෙකක් එකම දවසේ අරගෙන ඒක ඒදි දික්ෂණුත් වැඩ ගන්නවා ශානුත් වැඩ ගන්නවා දෙන්නම අරගෙන ඔය ප්‍රසංගකේ තාත්තගේ හොඳම අඹයාලුව වගේ මේ කෙනෙක්ගේ දුවගේ වෙඩින් එක නිසා ප්‍රසංගේ තාත්තට අවුල් වුණා ඉතින් අපිට ඒක අපි ප්ලේ කෙරුවා කොටසක් ප්ලේ කරලා කොටසක් අනිත් තැන දෙකේම ප්ලේ කරන්න වුණා ඒ බෑන්ඩ් දෙකක් එතෙන්ට දාලා අපි මුල් කොටස කරලා තව බෑන්ඩ් එකක් එතෙන්ට දාලා තව තැනකට යද්දී එතන අපි එනකම් ප්ලේ කර කර හිටියේ ඒ ප්‍රශ්න නිසා ප්‍රසංගේ තාත්තා බැන්න සංගීතයට මේ එතන ඒ බැනීම පිළිබඳව මම ඇත්තටම ප්‍රසංගේ තාත්තට වරදි කියන්නේ නැහැ මොකද එයාට ඇති වෙන මොකද අපි වුණා වාගේ හොඳ යාළුවෙක්ට බැරුගියොත් වාගේ වැඩේ කරලා දෙන්න ඔයාට යාළුවා ඉන්න දෙන්නේ නැහැ නේ අනිවාර්යයෙන් ඒ වෙඩින් එකෙන් අපි ගියන්නත් ඉස්සල්ලා වගේ තාත්තා නැගිටලා ගෙදර ඇවිල්ලා තිබුණා මේ එද්දි ඉතින් හිටියා වෙඩිකා පූරව වගේ අපි මේ අර කීමට ඉතින් කියන්නේ වෙඩිකා පූරව වගේ ඉන්නවා අපි ප්‍රසංගව බසන්න යනකොට ගෙදර මේ සංගීතයට බෑන්න බෑන්නලා ප්‍රසංගේ තාත්තම කිව්වා බෑන්ඩ් එකට යන්න එපා දිනම් මේ ওই භාෂාවෙන් නෙමෙයි ඉතින් මං අර ඉතින් කිව්වා මෙහෙමයි කියලා සංගීතයටත් බෑන්නලා එදා ඉතින් නවත්තපු එක මම තමයි මැදිහත් වෙලා මේ එහෙම දැන් සංගීතය කතා කරුවෙත් නෑ ආයේ ප්‍රසංගට මං ශානගෙන් අහපම ශාන් කතා කරන්නෙත් නෑ සංගීතය කතා කරන්නෙත් නෑ කිව්වා එක්කෙනෙක් හොයන්න කිව්වා හොයමු කීර තැන හිටියේ ඊට පස්සේ මම කිව්වා එහෙම නෙමෙයි අපි බෑන්ඩේ පටන් ගත්තේ ප්‍රසංගත් ඇතුළුව කරන්න පටන් ගත්ත කව මං අර පුදුනකොටම කාපියකා වගේ මෙහෙම මෙම්බර් කෙනෙක් දක්ෂ මෙම්බර් කෙනෙක් අයින් කරන්න වුණොත් අපිට ලොකු ප්‍රශ්නයක් වෙනවා අපේ ගමනට එහෙනම් ඔබට ඕන ඔබ කතා කරපන් කිව්වා මට ඊට පස්සේ මම කතා කරලා මටත් බෑන්න තාත්තා ප්‍රසංගලාගේ ඒ බැනුම් අහගෙන මම කතා කරලා කොහොම හරි බැලන්ස් නමා ගත්තා ඒ ඊට පස්සේ තමයි මේ ආයේ ප්‍රසංග බෑන්ඩ් එකට ආවේ ඊට පස්සේ ඉතින් දැන් මම හිතන්නේ 2020 වෙනකම් හිටියන බෑන්ඩ් එකේ ඊට පස්සේ අවුරුදු 2008 දිත් ඔය වගේම ප්‍රසංග වයින් කරන්න ප්‍රශ්නයක් ඇති වුණා එහෙනම් මේ මේ පෞද්ගලික තියෙන එක එක්කෙනාගේ අර තියෙන මේවා තීදනත් මැදිහත් වුණේ මම සංගීත කණ්ඩ සංගීතය යටම වුණ වෙලා එයාට වෙන ගමනක් යන්න අයින් වුණේ එයායි ශානුයි ආරෙන්න කාලෙන් කාලට ඔය ඔක්කොම දෙනා වයින් කරන්න කුමන්තරම ගියා එයායි ශානුයි ආරෙන්න කියන එතකොට ශානුගේ සංගීතයයි එයායි ශානුයි ආරෙන්න ඉතුරු මම 6 දෙනානේ නොවෙල්ලා වෙ පිටිපස්සේනේ කාලෙන් කාලට එක එක කුමන්තරන ගියා මේ කවුද ඒ කුමන්තරන දියත් කරේ කුමන්තරන දියත් කරන්නේ ඉතින් මට හිතේ දැන් මම දන්න විදිහට සංගීත් අයියාට එක එක්කෙනා වයින් කරන්න ඌමනාවක් ඇති කර උනෝ දුර්වලකම් කියලා මේ මේ මේ
මෙහෙමයි කියන එක මට දැනෙන්නේ මොකද ඒකට හොඳම උදාහරණයක් දැන් මේක කාටත් කේන්ති යන්නවත් මේ මේ හිතරි ද ගන්නවත් දෙයක් නෙමෙයි ඇත්ත කතා කරද්දී පොඩ්ඩක් ඉතින් කොහොමත් තරහා යනවා සහ කේන්ති යනවනේ මිනිස්සුන්ට කේන්ති යන්න දෙයක් නැහැ මේ අපි කරපු දේවල් කියලා හිතාගත්තා නම් එතන ප්‍රශ්නයක් නැහැ නිකන් උදාහරණයක් වාට කියන්න මම එකපාරක් අපි සයිප්‍රස් ටුවර් එකක් ගිහිල්ලා ඉන්න වෙලාවක මොකද මේවා බොරු කියනවනම් මේ පුද්ගලයන්ගෙන් අහලා වුණත් මේව ඇත්ත නැත්ත දැනගන්න පුළුවන් ඒ වෙලේ මම එළියට ගිහිල්ලා හිටියේ අපේ නන්දගේ දුවෙක් ඒ රටේ හිටියා නිසා එයාලත් එක්ක මොනාරි ෂොපින් ගිහිල්ලා හරි මොනාරි හිටි මාර ඩික්සන් කතා කරලා කියන උඹ හිටියා නම් මෙතන මාර ප්‍රශ්නයක් බලපං කොබම් මේ දැන් ඒ රටවල වල ගොඩක් බිත්ති වෙන් වෙන්නේ බෝඩ් වලින්නේ ඩික්සන් මේ පැත්තේ අහගෙන ඉන්නකොට එහා පැත්තේ තුන් දෙනෙක් කතා වෙනවලු ඩික්සන් වයින් කරන්න බෑන්ඩ් එකේ තුන් දෙනෙක් බෑන්ඩ් එකේ තුන් දෙනෙක් මේ ඒ ගැහිලි හරි දැන් හරියන්නේ නැහැ ඔය ටඩා පොඩි කොල්ලෝ ඉන්න හොඳට ගහන මේ අයින් වෙන්නෙත් නැහැ පොඩි කොල්ලෙකුට තැන දීලා අනම්මනම් කියලා එහෙම කතා වෙනවලු ඩික්සන් මෙහෙම එහා පැත්තේ ඉඳන් අහගෙන ඉන්නවලු එයාලා ඉතින් බිත්තියකින් වෙන්නව ගැහෙන්නේ නැහැ කියලා මේ හරි රසවත් කතා හැබැයි මේ අහගෙන වදින කට්ටියට වදිද්දි රිදෙනවා ඉතින් ඉතින් ඒකට මට කරන්න දෙයක් නැහැ මම ඇත්ත කොහොමත් කියනවනේ ඉතින් ඒ නිසා ඇත්ත කියන්න ඕන මිනිසුන්ගේ බොරු වංගල වැඩක් නැහැ රිදව ගන්න දෙයක් නැහැ අපි අපේ අතින් වෙච්ච වැරදිනේ කියලා ඕන කෙනෙක් තේරුම් ගත්තා නම් රිදෙන්නේ නැහැ මෙච්චර කැපවීමක් කරන සනිද අපට ඔව් ඊළඟට තිබ්බන්නේ සංගීතයෙන් පස්සේ වැඩේ අතර ගන්න අනේ මට එහෙම කියමු උමනාවක් තිබුණේ නැහැ මට අද දැන් ඔයා මේ කතාව අහපේ කොහොඳයි සංගීතයෙන් පස්සේ අතර ගන්න තියා මට අදටත් මගේ ජීවිතේ තියෙන දේක් තමයි මට මේ නායකකම් තනතුරු මේ ඉන්න සෙට් එකේ කැපිලම පේන්න ඕන එහෙම කියලා එකක් නැහැ ඔයා අහ ප්‍රශ්න දෙක කියනවා අපි සංගීතයලා ගෙදර ගිහිල්ලා බෑන්ඩ් එක හදන්න කතා වෙනකොට දැන් මේ වගේ මම තමයි කතා කරපු පුද්ගලයා ඒත් අනිත් කට්ටිය ඔක්කොම ඉතින් කතාවර දක්ෂත් නැහැ ඔය ඉන්නවනේ දැන් ඔක්කොම අපි වැඩේ කරමු කියලා කතා වුණාම සංගීතය අහ ප්‍රශ්න ඊට පස්සේ දැන් කවුද අපේ වැඩ ගන්නෙ බෑන්ඩ් එකේ संगीतम को नीलांग तम कथाकर दक्ष सहायन कथाकर नीलांग दिमुखी अद्दीम की पद्धने विरुद्ध होना इतना मे बैंड दा इतना संगीत यार मर मम कथावट दक्ष नि मट वेडी पवर अदन ये वक्यम यदा मट गिबुना अरे मंकी तन तुर्ट प्रसिद्धि कबील पेना कनपुग मंकी कौर वकून मट दिन मे नम मंको आने मट निधास इंडोन මේ මට ඕක කරන්න බෑ කියලා මම බොරුවට කිව්වා ෆෝන් එකක් නැහැ කියලා 2000 දී ඉතින් අපිට ෆෝන් තිබුණේ නැහැ නේ ඔය අර ලොකු ගඩොල් වගේ මොබයිල් ෆෝන් එකක් නේ එතකොට තිබුණේ දැන් සංගීතය කිව්වා ලෑන්ඩ් ෆෝන් එකක් බෑන්ඩ් එකේ බිල ගෙවන්න අරන් දෙමු කියලා මම ඒත් කිව්වා අනේ මට බෑ කියලා අර කට්ටියක් මං කියාගෙන ආපු විදිහට මේ විරුද්ධ වුණේ මම එයාලට ජූනියර් සන්ෂයින් බෑන්ඩ් එකට ඒ එතනත් සීනියර් ජූනියර් කේස් එකක් බැලුවා මේ පරණ කෙනෙක් ගත්තනම් හරි මේ වැඩරික පරණ කෙනෙක් ගත්තනම් හරි මේ නිලංග නැතුව මෙහෙමයි කියලා ඊට පස්සේ ඩික්සන්ට දුන්නේ මේ ඩික්සන් ටික කාලයක් කරගෙන යනකොට තමයි ඔය මේ මේ ඒකේ වාසිය සහ වැඩ ගන්නකොට සාමාන්‍ය අර දෙවෙනි ලීඩර් වගේ වෙනවනේ ගොඩක් වෙලාවට ඉතින් ලීඩර් කෙනෙක් හිටියත් එහෙමයි නැත්ත වැඩ ගන්න කෙනාට ඉතුරු වගේම බෑන්ඩ් එකේ සීරම දෙනවල් කන්ට් දෙනා අඳුන ගන්නෙ ඒක දැකලා ශාන වැඩ ගන්න ඕන කියලා කිව්වා. ඒ ඉතින් ෆියුචර් ප්ලෑන් එකක් දැන් අද ඒක ඔප්පු වෙලා තිනවනේ. මේ ප්ලෑන් එකක් අනුව නමුත් ඒ වෙලේ අපි කිව්වා මොකද එදා කාලේ ඉඳන් තිබිච්ච ප්‍රශ්නයක් තිබුණා ශාන් ටිකක් නැගිටිද්දි පරක්කු වෙනවා. මේ ෂෝ ගහලා ඇවිල්ලා යාර පොඩ්ඩක් වැඩිපුර හොඳට නිදා ගන්න ඕන නිසා ඩික්සන් උදේම නැගිටිනවා. අපි කිව්වා ඩික්සන් නැගිටිනවනේ මොකද අපිට ඒක ලොකු පාඩුවක් වෙනවා. ඕක मीटिंग गणनावक ऐदिलाव अपिट मे संगीत कथा करोड़ा अपिट बुकिंग कथा करट्टी गंड बेहने फोन निकट मे फोन निक वहाला कंटक्टर गंड बेह के लिए मीटिंग गणनाव कथा होना इतरा मेम प्रश्न कि संगीत ऐ थिंग पुड़ दवा शक्ति यथातत्न पत्ते यार मूलमा के लिए अभी को है एट वस्तम परक्सा नगरी डिशन उदय नगरीसा दिन्नम गण के सह अनागते मे वक प्रश्न अति वे किसंट ते वक्य ममन तर हेतु अद सनिध दुखर मे कथाकर वेदनावती इन अरे कोच्चर कोहमून अर गम अभी गम के गमे हंगीम तीन अभी महागिदर दाले अभी दुख कती
නිකන් අපි ගොඩනගා ගත්තාම මහන්සි වෙලා අපි ඉඩම සුද්ධ කරන තැන ඉඳලා අත්‍යවරම කපන තැන ඉඳලා මහන්සි වෙලා ගයක් හදාගත්තාම ඕනම කෙනෙකුට ඒක දාලා යන්නේ දුකයිනේ ගිහිල්ලා ඒ ගේ විනාශ වෙනවා දකිද්දිත් හරියට බෑන්ඩ් එකට ආදරේ කෙරුවා නම් හරියට ඒක නිවසට ආදරේ කෙරුවා නම් මේ ඕන කෙනෙකුට දුක තියෙනවා ඒකට යන්න නෙමෙයි ආයි දුක තියෙන්නේ कॉन्सर्ट का ऑर्गनाइज करना आगे रटवाटे यार रीयूनियन ने आपकी देर सानी दब पर मेंबर्स ला ऐवी ऐम ही तीन एक प्रश्न है अपने है नहीं एक ऐम मैं नौयन न तरंग तारा हाव कुतने हैं मैं एक प्रतिक्षेप का रिफ्यूज कराने मटे हेतु कुतने हैं एक रीयूनियन ने करना क्या नहीं कतावकाली का ही उन्हारे शोस टिका देंगे मैं अपे मांगी බෑන්ඩ් එක තෝයිතාලි එහෙම ටුවර් එකක් ගියා ෂෝ එකක් දෙකක් ප්ලේ කෙරුවා මොකද ඒ රසය බලන් ඉන්න අපේ රසිකයන්ට දවසකට දෙකකට හරි ඒක දෙන්න අවස්ථාවක් තියෙනවා මම අනිවාර්යෙන් ඒක කරනවා එහෙනම් ප්‍රශ්නේ ඇහුවෙත් අපේ ප්‍රේක්ෂකයින් නෙමෙයි අනිවාර්යෙන් මේ දවස්වල මම දකිනවා Facebook එකේ එහෙම ගොඩක් එහෙම පරණ ෆොටෝස් සනිදප ෂෙයා කරමින් ඔව් කියනවා දැන් ප්‍රසංග පටන් ගත්තාම එන්න ඇවිල්ලා මේ සෙට් එක අපිට එක ෂෝ එකක් හරි ගහන්න එහෙනම් මම දැන් මට හිතෙන විදියයි දන්න තරමයි आए बैंड के आईंगे इतने सामारे मिनुसुन टोन वाला बैंड के टेंडे याला मैं कुतुला वो करने दिया ये मैं करता थी एक काट दे वाव आईंगे इतने सामारे पुतगले हुए इन्ना वाले याला टे सहा इन्ना पुतगले ऐंटा तो इन्ना पुलवां मैं एक मामा हितान्ने मेर रासिके ऐंटो उमना वैतर मती ना अपे रासिके ऐंटे अभी आदर करपाए बहुत वेदना सह कनगाट प्रकाश कर सन्नीपीट दाकिन तीन ना सह वाला करपूदे खबर अलुत कटे को मट हंगेन मम्मी सीर सी टहूर लगे मैं मेटी आना पोस्ट मट दे आईंगेल इन्ना यू इन्ना आठ एक मे रेल खदल वगैन आई मे एक वगैरह खदी पर्ण कटे एक पर्ण मैं उदाहरण मैं मट मम की मट दी पर्ण कटे की गुत्ते उतना दाने फोटोस वाले संगीत इंडत्व मम इंडत्व नोयल इंडत्व अरे इतना नोयल अभी इला बैंड आवे और अटकट पास सन्द पदा दिदास अटे आवे अभी दिदा दिदे अम्मे इकड़े आ पर्ण साजिक इनमें नम बहुकालीन आवे साजिक कुना की अंडो इतकोट ओ एटम अपे रसिक अंट मे 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 तीन उमना दाने यहाँ मे मे मगे फोटो एक संगीत फोटो एक नोवेलागे फोटो एक दाल मे कट्टी तू इंड की तुन हितंड बोलवांग मे एतम मे रसिक दाने कल रसिक अंट उमना तीन हर एक दाने पोस्ट के भी दिएट मम की अद्दे वाड़े तेरें पुलवा चुटक्कर तेरें दोन मट दे मम्म की अने मुखद मट एम थी कथ एनवा सह अरचनवा कथ पर्ण पुद्गलो हिटपू उद्गलो कथाकर अलग अदास मे अलग कुतन इनकी मट फीलो गीय पुद्गलो बाबा इतकोट अरे मे मे आई मे कट्टी तू मे रिकला दाने हिट प्लेस इतनी तो प्लेयर्स मम निकंकने प्लेयर्स मंगाइंग तौरद पहा किटिया बैंड की ओन दी एक अक्ति बुरा तील महा तनक एंड पैन प्लेयर्स हेदना इंका मन अक्या इदरी पेल अनिवार्य ओन तनक मम के अपी अपीम की इतने एतर मगीन संगीत सन दबे मम इन बेटे एक कौर पीलिगन बैंड की इनका पीलिगंडोना एक उदाहरण तीन मे थिंग अरे एम इद्री पे प्लेयर्स लादना अदनिका वैट मैं उदाहरण संप्लव नमा सह संप्लव अदरत् नदी पावती नील इन्होनी इक निद्री पे
නීලයි ඉන්න නිසා දැන් ෆ්ලෑෂ්බැක් වුණත් කැඩුණා නැති කියන්නේ බෑන්ඩ් එක කැඩුන්නේ නැත්තේ නෑනේ අපි සනේද ප්‍රදාන කාලේ 6 දිනක්ම ඉතාලියේදී පෙන්නා ඊට පස්සේ සෙට් එකේ කට්ටියත් ගියා හැබැයි කවුරු ගියත් ඉදිරිපෙළ රොෂාන් අයියා කින්ස්ලි අයියා ඒ ඉදිරිපෙළ දෙන්න ඉන්නකම් අර පිටිපස්සේ කට්ටිය කොච්චර ගියත් දැනෙන්නේ ඔව් පිටිපස්සේ කට්ටිය ඉඳලා ඉස්සරහා කට්ටිය ගියට පවතින්නේ හොඳ උදාහරණයක් ජිප්සීස් ජිප්සීස් අන්න හරි ජිප්සී සම්ප්ලව සම්ප්ලව ඔව් හොඳම උදාහරණ ජිප්සීස් සම්ප්ලවටත් වඩා ඒ එතන හරියටම හරි පීඑල් අයියායි සුනිල් අයියායි ඉන්නකම් එතන ඒකනේ ඉතින් ඔයා ගොඩක් ඉතිහාස දන්න කෙනෙක් ඔයා සංගීත ශාස්ත්‍රයේම ගොඩක් ළඟම ඉන්න කෙනෙක් විත්ති තියෙනවා කතා බයි ඉතින් අර කාටවත් වැඩකුත් නැහැ අනේ අර පරණ මෙම්බර්ස්ලා ගැන කතාවකුත් නැහැ මොකුත් නැහැ සුනිල් අයියා ගියා නම් වැඩේට ඉවර එතන ජීප්‍රීස් ඉන්නව එච්චරයි ඔතන ඔය කියනවා කොච්චර කට්ටිය මාරුණා සුනිල් අයියා ගැන ඒක නිසා සංගීත කණ්ඩායම තිබියේ උතුම දේ මිනිසුන්ට ඉස්සරහා ඉන්න කට්ටිය ඉදිරිපෙළ ඉන්න මොන ඉදිරිපෙළ වැඩිච්ච කෙනා එක්කෙනා හරි කමක් නැහැ දැන් වාට උදාහරණයක් කියන්න මං කියන්නම් පෙරේලා හෙට සංගීත් අයියා සනිදප කියලා ප්ලේයර්ස්ලා 6 දෙනෙක් හෝ 7 දෙනෙක් දාගෙන සනිදප කරුත් ඒක සනිදප වෙනවා අනිවාර්යයෙන් ඒක සනිදප වෙනවමයි ඒක දවසක් සතියක් දෙකක් ඇතුළත මාසයක් දවස් එක රැයින් म्यूजि कट्टे जनप्रिय वेनोम तीन तीन सोशल मीडिया तेक् सह कीलंकी अग्गल पत्रो दीगट या मे संगीत पकील अन्न संगीत संगीत पकील बैंड का आई पटांग रंग तेरा जनप्रिय सहायक संगीतपत्नो नीलंग तनि गायक मेगी संगीतप इन कल संगीतप अंगना पास मुखदे आप स्पीड की बैंड का अस्त नट තනි ගායකයෙක් විදියට තමන්ට තැන තිබ්බනේ එහෙම. ඇත්තරම මම අද පසුතැවෙන සමහර තැනන් වලදී මට ස්පීඩ් කියලා සංගීත කණ්ඩායමක් තියා සංගීත කණ්ඩායමක් පටන් ගන්න තුන් හිතකවත් බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. ඕක තමයි ඇත්ත කතාව. මට සංගීත කණ්ඩායමක් පටන් ගන්න මම ඇත්තටම අර මේ අපේ දැන් එහෙම අප්ප හදන්නේ ඉස්සර අප්ප හදපු විදිහ තියෙනවා. යටුනුත් ගින්දර උඩිනුත් ගින්දර මැද්ද සවුන්දර කියලා කියනවා වගේ මම හරියට සනිතප සංගීත කණ්ඩායම මාර පීඩිනේක අවුරුදු 15ක් හිටියට මේ දාපු මුල් අවුරුදු 2 3න් පස්සේ වගේ ඉඳලා මේ අර ආප්පේ වගේ තමයි ලොකු පීඩිනේක සංගීත කණ්ඩායම හිටියේ අර මම කිව්වා වගේ මහා අපි හදපු ගේ නිසා එතනින් තැනකට එන්නවත් අර මේව නෙමෙයි අර ඒ හැංගීම අර ඒ බෑන්ඩ් එක දාන්න තිබිච්ච උමනාව උනන්දුව ඒක ආරක්ෂා කරගන්න කරපු දේත් එක්ක කහගෙන දවසින් දවස දවසින් දවස දවසින් දවස කොහොම හරි අවුරුදු 15ක් ඇදගෙන ගියා හිටියා සංගීතය 2012 අයින් වෙද්දිත් අර තිබිච්ච පීඩනේ එක්ක මටත් හිතුණා මෙයා යනකොට මමත් මෙහෙමම යනවා කියලා යන්න ඇත්තටම හිතුණා මම යන්නත් තීරණය කරා 2012 මේ එයා යනකොට හුමම මොකද මේ සංගීත නැතුව බෑන්ඩ් එක කරන්නව බෑවත් මේ එයා සංගීතය බෑන්ඩින් ගියන් පස්සේ බෑන්ඩ් එක වැටෙයි කියලාවත් බයට නම් එහෙම බයකට නෙමෙයි මට ඇත්තට මගේ මාර ආත්ම ශක්තියක් තියෙනවා මේ මම ලේසියෙන් දෙයක් අතාරින්නේ ඔය නිකන් මම නිකන් වාර කියන්නේ ඒක මේක කවුරුත් වරදවා හිතන්න ඕනෙත් නෑ ඒ සංගීතය යනකොට බැරි වෙලා එතන හිටපු අනිත් ඔක්කොමත් ගියත් මට ඒ ආත්මශක්තියක් තියෙනවා මම මේ බෑන්ඩ් එක කරනවමයි කියන එක මට ඒක අදරක් තියෙනවා මට විශ්වාසේ මේ මට ඕන කරලා තිබුණේ අර තිබිච්ච ප්‍රෙෂර් එක චුට්ටක් මේ ඕන කෙනෙකුට තිබිච්ච අර මානසික ආතතිය නැති කරගන්න මට මගේ නංගි ඉන්නේ එංගලන්තේ නිසා නංගිලාව බලලා යන්න යන්න උමනාවකුත් තිබුණා බෑන්ඩ් එකේ වැඩත් එක්ක එයාලව බලන්නේ මොකද එයාලට එතකොට මෙහෙන්න බැරි කමක් තිබුණා දැන් එන්න යන්න පුළුවන් මට යාව බලන්න කරන්න සහ මට නිදහසේ අතපසු වෙච්ච මෙසේජ් වැඩ ටිකක් කරගන්න මට නිදහස්නේ දැන් හරිම ආසාවෙන් මේ අයින් වෙලා පොඩි වේදනාවක ගෙදර ඇවිල්ලා හිටියා නොහිතූ වෙලාවක එකපාරටනේ අයින් වෙන්න උනේ අයින් වෙන්න කිව්වා මං අයින් උන්නේ නැහැ අයින් වෙන්න උනේ ඉතින් එහෙම ඉන්නකොට තමයි ඔය අපේ ඔයාලා දන්නව මේ අපේ සවුන්ඩ් ඉන්ජිනියර් නාලක නාලකයි අපේ චානුක ප්‍රදීප් මේ
A9 කියලා බෑන්ඩ් එකක් කෙරුවා අපේ මල්ලි කෙනෙක් නාලකයි චානුකයි දෙන්න ගොඩක් එකතුයි මම අයින් වෙච්ච ගමන් ඒ කතා බහර ලක් වෙච්ච වෙලාවේ ගෙදර ඇවිල්ලා මට බලව කෙරුවා ඒ සංගීත කණ්ඩායමට එන්න එක්ක නැත්තම් ඒක අරන් කරන්න එහෙම නැත්තම් ඔයා නමක් දාගෙන කරන්න මම දෙතුන් පාරක් හරෝලත් ඇරියා ඒ කියන්නේ මට මං කිව්වා මට සංගීත කණ්ඩායම් කරන්න ආසාවක් නැහැ ඉස්සෙල්ලා මට පොඩි කාලයක් අඩුම ගාන මාස 6ක් අවුරුද්දක් නිදහසේ ඉන්න ඕන මොකද ඒ වෙද්දි මම ඇත්තටම ස්ථාවරයි මට බෑන් ගැහුවත් සින්දු නොකිව්වත් මට ජීවත් වෙන්න මම මාර්ගය හදාගෙන තිබුණේ ඒ නිසා මට බෑන්ඩ් එකක් දාන්න උවමනාවක් තිබුණේ නැහැ ඇත්තටම අර අර දැඩි බලකිරිල්ල නිසා දවසක් ඕන්න ඉතින් බලකිරිල්ල නිසා යාලා ප්‍රැක්ටිස් එකක් කරනවා බලන්න ගියා මං ඒතකොට ඒකෝස්ටික් ප්ලේ කරන්නේ මේ මං ගෙදර ආවිල්ලත් කල්පනා කළා මං කොමට ඔයාලා ඔය පාඩුවේ බෑන්ඩ් එක කරගෙන මට ටිකක් ඉන්න දෙන්න කියලා ඒ අතරතුරේ අපේ රටේ තියෙන ජනප්‍රිය සංගීත කණ්ඩායම් ගණනාවකින් ඒ සංගීත කණ්ඩායමට ඒවට එන්න කියලා ආරාධනා ලැබුණා මං ඉතින් එයාලට කිව්වෙත් ඒකයි මට නිදහසේ පොඩ්ඩක් ඉන්න ඕන මං මොකද මේ සින්දු කියන්න ඇත්තම සින්දු කියන්න තනි ගායකයෙකුට වඩා ආසාව මට තියෙන්නේ බෑන්ඩ් එකක මට කරන්නම කියලා නෙමෙයි මේ අපිට කියන්නේ බෑන්ඩ් චූන් එක කියලා ඒ බෑන්ඩ් චූන් එක තමයි මට තියෙන්නේ බෑන් අර අපිට කියන්නේ මට මම මගේ පෞද්ගලික ජීවිතෙත් එහෙමයි කඩේකට ගිහිල්ලා ඒ බුෆේ එකකින් හරි කඩේක උයලා තියෙන කෑම පැකට් එකක් ගෙනලා කනවට වඩා මම ආස මමම ගෙදර මට ඕන විදිහට උයාගෙන පියාගෙන කන්න තියෙන එකට තමයි මං ආස. ඒතකොට මට ඕන දෙන්නේ මං උයා ගන්න එකට තෙල් මිරිස් ලුණු ඒ දාන්න ඕනේ මට ඕන ගන්නට මම දාගෙන සහ එක වසක් විසක් උත් නැහැ කඩේකින් ගන්නවට වඩා මේ එහෙම අර උයම් පියන් කන්න ඕන වගේ තමයි මට බෑන්ඩ් එකක් ඉද්දි මගේ සින්දු හරි අපි ප්ලේ කරන අනිත් කාගේ හරි සින්දුවක් හරි අර අපිට ඕන විදිහට හොද්ද මාළු පිණි හදා ගන්නවා වගේ අපිට ප්‍රැක්ටිස් කරලා ඒ arrangements හරි මේ දාලා ප්ලේ කරන්න පුළුවන් නේ අන්නේ ආසාව තියෙනවා නමුත් බෑන් කරන්න අසාසක් තිබුණේම නැහැ තනියම හැබැයි බෑන්ඩ් එකක් දාපු එකෙන් ගොඩක් සංගීත කණ්ඩායම් මට උඩින් කතා කරුවට පේනවා මේ එයාලා එකට ගොඩක් කැමති නැහැ සහ මට තනියම ඉඳි තිබිච්ච shows උත් ගොඩක් ඒ සංගීත කණ්ඩායම් වලින්ම මේ නවත්තලා තියෙනවා ඒ කියන්නේ එයාලට මම හිතෙන්නේ ඉතින් ඒක ඔක නවත්තන්නේ මම එතන ඇවිල්ලා සින්දු කියපුවම එයාලගේ බෑන්ඩ් එකට ඉඳින්න show එකක් මටයි මගේ බෑන්ඩ් එකටයි ඒක කැඩේ කියන බයටයි ඒක මම දන්න ඕක තමයි ඇත්ත වෙන හේතුවක් නෙමෙයි මේ ඉතින් එහෙම මට දැනුණා මොකද සමහර සංගීත කණ්ඩායම් මට බයින් වෙච්ච මුල එයාලත් එක ගොඩක් ප්‍රසංග ආව මට ඒවා එකපාරම නැතු වෙන හේතු වෙන්නත් tour එක පවා ගියා මම සමහර සංගීත කණ්ඩායම් එක්ක ඉතින් ඒ වගේ දේවල් නැතු වෙන හේතුව ඉතින් ඕක තමයි එන්නේ අදමහා ගැනීම ඒක තමයි ඊළඟට කවුද සංගීත පහින් වෙන්නේ කියලා අයින් වෙන්න කිව්වේ අයින් වෙන්න කිව්වේ නෑ සංගීත් අයියා අයින් වෙන්න කියලා කෙලින්ම කිව්වේ අනිත් අයට කියන්නත් බෑ කිව්වට අයින් වෙන්නෙත් නැහැ අනිත් අයට එහෙම කාටවත් උඹ බෑන්ඩ් එකට එන්න එපා කියලා එක්කෙනෙකුටවත් බෑ කියන්න හේතුවක් දැක්කවා දේවල් මම ඒක කියන්නෙත් මොකද අරයා බෑන්ඩ් ලීඩර් නිසා මේ සංගීත් අය බෑන්ඩ් ලීඩර් නිසා සහ මටත් සංගීත කණ්ඩායම එතකොට ඉන්නේ සමාජික වෙන නිසා එපා වෙලා තිබුණේ ඒක නිසා තමයි එකපයින්ම කියපු ගමන් අයින් වුණේ මම අද ඊයේ පෙරදත් මට ආරංචි වුණා මේ මං හිතනවා ඇත්ත වෙන්න පුළුවන් කියලා මේ ඊයේ පෙරදත් ආරංචි වුණා සංගීතය ආවේ මාව අර එහෙම කියලා බය කරලා නවත්ත ගන්න කියලා තමයි අර ඔයා අද ඉඳන් මේ එහෙනම් හෙට ඉඳන් බෑන්ඩ් එකට එන්න එපා කියලා එහෙම කියපුවම මේ අනේ එහෙම නැහැ මෙහෙම නැහැ කියලා මම අර ඒ බය වෙලා එහෙම ඉඳී කියලා තමයි කියලා තියෙන්නේ කියලා ආරංචුන මේ ඊ පෙරේද එතකොට එයා කියලා තිනවා මම හිතුවේ නැහැ මේ යකා මේ මං කියන පරක්කුවට හායනම් මං අදිනා අයින් වෙන්නම් කියලා කිව්වනේ කියලා කිව්වා කියලා මට කිව්වා මං හිතනවා ඒක ඇත්ත වෙන්න පුළුවන් කියලා හැබැයි ගොඩක් එතෙන්ට පත් වෙන්න හේතුව විස බීජ එයා එහෙම කරන්න හේතුව මොකද අර මාව බය කරන්න හැදුවා වගේ ප්‍රසංගට කියලා ප්‍රසංග නැහැ මං ඔයා කියන දිරින්නම් කියලා හිටියා බෑන්ඩ් එකේ ඒක මම එහෙම උන්නේ නැහැ මම බය නැති කමකටවත් එහෙම ලොකු කමකටවත් නෙමෙයි ඉතින් මට අර දැන් ඔයාට උදාහරණයක් කියන්න මම අපි නිකන් අපේ කසාද බඳු කෙනෙක් කියන්නකො මේ වයිෆ් කියනවා නම් මටවත් එක ජීවත් වෙන්න බෑ මට මං අයින් වෙලා යනවා මොන හරි එහෙම දෙයක් එයා ඉල්ලීමක් හරි යෝජනාවක් හරි කරනවා නම් මටත් එයාව අත්‍යවශ්‍ය නම් මම එයාට ගොඩක් ආදරෙයි නම් මට එයාගෙන් කිසිම ප්‍රශ්නයක් නැත්තම්
නේ මම අනේ එහෙම කරන්න එපා මං මෙහෙමයි කියලා කියන්න ඕන මට යාව එපා වෙලා නම් මට එකපයින්ම කියන්න පුළුවන් ඕක මම කැමති තීරණයක් ගන්න කියලා ඒ වගේ තමයි මට බෑන්ඩ් එකේ වුනේ මට එතකොට ඒ වෙද්දි කලකිරීම යමටයි සහ බෑන්ඩ් එක යන ගමනේ පිළිවෙල මම අයින් වෙන්න උදුනත් මම සංගීතයර කතා කර කරම කිව්වා මේ සංගීත කණ්ඩායමේ දැන් යන ගමනට මම කැමති නැහැ මේක මෙහෙම ගියොත් තව කොච්චර කල් පවතී දන්නේත් නැහැ මේ මේක ගැන පොඩ්ඩක් ඔය වැඩිපුර බලලා මේ යන ගමන ගැන හොයලා මේ හැම පැත්තකින්ම එක පැත්තක් නෙමෙයි ඒ කියන්නේ අපේ ෂෝස් ගන්න පැත්ත අපේ මුදල් ඉතුරු වෙන මුදල් සහ මේ මුදල් පැත්ත මේ හැම දෙයක්ම හරි පරිපාලනයක් තියෙන්න බෑනේ ඕනම තැනක පවතින්න නම් මම කිව්වේ ඉතින් ඒක ගැන හරියට හොයලා බලලා මේක ඔයා මැදිහත් වෙලා එක්ක මේකට හරි විසඳුමක් දෙන්න නැත්තම් ඔයා ආයි බෑන්ඩ් එකට එන්නත් කියලා මං කිව්වා. ඉතින් මම බොරුවක් කියනවද නැද්ද කියලා ඔයාලට තව අවුරුදු 100ක් ගිහිල්ලා ඇවිල්ලා මගේ මේ ප්‍රශ්න ටික ඇහුවොත් මේ බොරු කියනවනම් ඒක හදාද තනින් තන වෙනස් වෙන්නේ. මම මේ කියන දේවල් තේරෙම ඇත්ත නිසා මට අවුරුදු 100ක් ගිහිල්ලා ඇහුවත් මේ ටිකම තමයි කියවෙන්නේ කොතනවත් වචනයකවත් අර මේ අඩුවක් වෙන්නේ නැහැ. ස්පීඩ් ගෙතත් මොකද? ස්පීඩ් ලත් කැඩුනා නේද කීපසර? ස්පීඩ් කැඩුනා. ස්පීඩ් කැඩුනා කීපතාව කැඩුනා. ඉතින් ඔය හැමතැනම තියෙන ප්‍රශ්නේ මිනිස්සු එන මිනිස්සු නෙමේ මේ ඇවිල්ලා ටික කාලයක් ඇද්දි හිටින්නේ. සහ මේ මුල්ම කට්ටිය පොඩි කාලෙකින් තීරණය කෙරුවා සමහර අය මේ අයින් වෙනවා කියලා. මම මොකද කියලා තිබුණා. මර ටිකක් ඇත්තටම මෙහෙම මේ ටිකක් නෙමෙ හොඳටම වැඩේ හරියට කරන්නේ නැත්නම් තරහ යනවා මට. එතකොට බයින්න ගත්තාම බයිනවා. අදටත් මම මගේ මං එන්න කැමතිත් නෑ Facebook එකේ මං දෙපාරකටම වොයිස් කට් දැම්මා. ස්පීඩ් සංගීත කණ්ඩායම නැහැ කියලා තමයි ගොඩක් අය ප්‍රසිද්ධ කරන්නේ. ඒ ප්‍රසිද්ධ කරන කට්ටියත් මම දන්නේ. කියන්නේ එක කට්ටියක් මගේ බෑන්ඩ් එකේ ඉඳලා ගිය කට්ටිය. අනිත් අය මේ බෑන්ඩ් එක උඩට එනවට කැමති නැති කට්ටිය. මොකද ඒක මට මේ 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 සාක්ෂි පිටම ඔප්පු වුණා. මේ එකපාරක්මද? ආ කොහොමද? එකපාරක් ඔප්පු වුණා මේ මගේ නංගන් එක්ක මට කියන්නත් පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. මගේ ඉස්සල්ලාම හිටු බේස් ගිටාරිස්. මම දන්නෙත් නැහැ. ස්පීඩ් කන්ටැක්ට් කියලා එයාගේ මේ නම්බර් එක තමයි දාලා තින්නේ මේ YouTube එකට. හරි මේ මේ ඉන්ටර්නෙට් එකට. එයාම බෑන්ඩ් එකෙන් නැවතුවා. ඊට පස්සේ අවුරුද්දකට ඊට පස්සේ මම ඒ දන්නෙත් එයාගේ නම්බර් එකයි තියෙන්නේ කියලා. අපේ ෆ්ලෑෂ් බෑක් ඩ්‍රම්ස් වාදක නිරෝෂන් කතා කරලා කොහොම ඊළඟයි මේ බෑන්ඩ් එක නැහැ කියලා කියනවා මේ මගේ යාළුවෙක්ට කියලා තියෙනවා මං කෝවා එයා නම්බරේ දුන්නා කෝ මගේ මොකද නිරෝෂන්ට කතා ඒ කියන්නේ එච්චරටම ස්පීඩ් සංගීත කණ්ඩායම ඕන රසිකයෙක් එයාලගේ වැඩකට ගන්න මගේ නම්බර් එක සර්ච් කරද්දී අරක හම්බෙලා ඒ බේස් ගහපු කෙනා ගියාන් කියලා තියෙනවා බෑන්ඩ් එක ඉවරයි මේ බෑන්ඩ් එක නැහැ අපිට බෑන්ඩ් එකක් තියෙනවා මේ අපිට මේ දෙන්න වැඩේ කියලා ඉල්ලලම තියෙනවා එතකොට එයාට අර මාව ඕන නිසා මේක ඇත්තද නැත්තද කියලා බලා ගන්න අපි නිරෝෂන්ට කතා කරලා තියෙනවා ඒක නේද නිරෝෂන්ගේ යාළුවෙක්ලු දන්න කෙනෙක් ඊට පස්සේ නිරෝෂන්ගේ පිස්සුදු බෑන්ඩ් එක ඉවර නැහැනේ මේ මේ කියලා නම්බර් එක මගේ එක දීලා ඊට පස්සේ මම එයාගෙන් ගත්ත ඔයාට ඔයා කතා කරපු නම්බර් එක මට එවන්න කියලා ඒක ඩයල් කරලා බලනකොට මට වැටෙනවා අරගේ නම ඊට පස්සේ මම කතා කරලා බැන්නා අයින් කරන්න මෙහෙමයි කියලා මේ ඉතින් ඒ එක උදාහරණයක් ඊට පස්සේ තව මේ මේ ගිය අවුරුද්දේ අපේ මේ මෙහෙ මීගමේ හෝටලයක තිබිච්ච වෙඩින් එකකට අපිට මට ඇඩ්වාන්ස් කරලා දෙනකොට බෑන්ඩ් එකට මේ මට වැඩේ දුන්නු කෙනා කතා කරලා කිව්වා නිලංගයි මාර වැඩේ ඒ කට්ටිය මේ බය වෙලා ඔයාගේ බෑන්ඩ් එක ඉවරයි ලුනේ නැහැයි කියලා එයාලා අපේ වැඩේ කරන්නේ කොහොමද මේ කියලා අපේ මීගමේම සංගීත කණ්ඩායමක කෙනෙක් කියලා දිනවා කියලා ඒ ඉතින් වැඩේට විඳින්නද කියලා දෙන්නේ ඊට පස්සේ මට ඉතින් කියන්න දෙමුණු දේ තමයි මං කෝවා එයාලට එහෙම කිසිම අවිශ්වාසයක් සහ සැකයක් තියාගන්න දෙයක් නැහැ මං වැඩේ කරනවා ඇවිල්ලා මගේ වැඩේ එයාලට ඕන විදිහට උන්නේ නැත්තම් මට ඉතුරු සත පහක්වත් එපා දෙන්න කියන්න කිව්වා ඉතින් මං දෙසැම්බර් 4 2019 ඒ වැඩේ තිබුණේ ගිහලා ප්ලේ කරපුවාන් පස්සේ හින්දුව දෙක ගහනකොට මගේ යාළුවට කතා කරලා කියලා තිබුණා කිසිවවුලක් නැහැ නියමටම වැඩේ යනවා කියලා
මම උදාහරණ දෙකක් ඕන තරම් තියෙනවා කෙනෙක්ට ප්‍රශ්නයක් එන්න පුළුවන් ස්පීඩ් ඉස්සරහට ගහන්නේ ඉන්ඩෝ නැත්තම් කොන්සර්ට්ස් විදිහේ එහෙම නැත්තම් වෙඩින්ස් ඉවෙන්ට්ස් පමණක්ද කියලා එහෙමද ඉස්සරහ නැහැ රටේ තියෙන ඕනම මේ ඕනම කියන්නේ අපේ ප්‍රසංගයක් එලිමහන් ප්‍රසංග වෙන්න පුළුවන් කොන්සර්ට් වෙන්න පුළුවන් පාටිස් වෙන්න පුළුවන් පාටි ගත්තම ඕනම පාටියක් ඉවෙන්ට් වෙන්න පුළුවන් ඒ ඕනම එකක් එකෝස්ටික් සංගීතයත් එක්කම ඒ ඕනම එකක් බාර අරන් කරනවා බෑන්ඩ් එකට වැඩ තියෙන දවසට නිලංගඩ වෙනම් ප්‍රසංගයක් આવොත් යනවාද යන්න පුළුවන් වාතාවරණයක් තිබුණොත් යනවා මේ නැත්තම් යන්නේ නැහැ යන්න පුළුවන් වාතාවරණයක් කියන්නේ දැන් අපේ වැඩේ තියෙන තැනට යන්න පුළුවන් දුර කරන් සාමාන්‍යයෙන් මම එහෙම ගිහිල්ලා තිනවා මම එලිමහන් ප්‍රසංග වල ඉඳලා ගිහිල්ලා තිනවා එලිමහන් ප්‍රසංග වල ටිකක් යන්න ලේසි හේතුව මොකද බෑන්ඩ් සෙෂන් එකේ වුණාන් පස්සේ ආටිස්ලා ඉන්නවනේ සිං කරන්න දැන් වෙඩින් එකක පාටි එක වගේ ටිකක් අමාරුයි යන්න නමුත් එතෙන්ටත් මම වැඩේ හදලා තියෙන්නේ මොකද මම මුල් ටිකේ ඉඳලා අවසාන කොහොමත් අපේ සාමාන්‍යයෙන් පාටියක් වෙඩින් එකක් වගේ ගත්තාම ඕන දෙයක් 11 මාර 12 12 මාරේ දිවරයිනේ ඒ වෙරළ වුණත් යන්න පුළුවන් හැබැයි කාටවත් පොරොන්දුවක් දීලා එනවා කියලා පොළු තියන්නේ නැහැ එන්න බැරි නම් බෑ කියලා කෙලින්ම කියනවා මේ නැත්තම් වැඩි බාර ගන්න නැහැ සමහරවිට ඉතින් මම මේ මගේ ප්‍රසංග පව මම කැප කරලා දිනා බෑන්ඩ් එකේ ප්‍රසංගය නිසා දුරේව ඒවල හැබැයි ප්‍රතිඵල මට ලැබිලා තිනවා एक बार कहना नूर पत्ते वेड़ा कथा कर लुना ये तो बैंड के वेड़ा खावा मंगे मल टिक मल मे बैंड के वेड़ा तीन मंगवा दाप एडवांस रिटर्न कर मंग आस बैंड का तेना खमे आई ना कावर एवं हम मल्ली हमारा हेम कर इट वस्तु अदे मट मगे बैंड के टाप वेड आहल पहाल मगे कत्कल मट तब चौदह कर එක ඊට පස්සේ තව ළඟ තව ෂෝ දෙකක් ආවා මම එදා හේතුවෙන් මම අවංක චේතනාවෙන් ඒ කරපු පරිත්‍යාගේ බෑන්ඩ් එක වෙනුවේ මට ඒක මගේ දෙවි කෙනෙක් ඉන්නවනේ මට ඒක කෙරුව නැත්තම් මට සමාලට මම නුවර ෂෝ එකට විතරක් තනියම සින්දු කියන්න කියලා හිටින අර දෙකම ආවට ගන්න බෑ මං හිත නුවර ඉඳන් එන්න බෑ එතන මට ওই වස්කඩුව දිහ මගේ බෑන්ඩ් එකට වැඩේ ආවේ ගාල්ලේ එතන ළඟයි ඉතින් ගාල්ලේ මේ ඒ කිට්ටුවම අලුත්ගම දිහ වැඩක් වැඩ දෙකක් ආවා අවංකත්වය හැමදාම නියමිත ඵලය අපිට ගෙනත් දෙනවා ඒක අනිවාර්යෙන් ඔව් නිලංග ස්පීඩ් බෑන්ඩ් එක හැරුණාම මේ විදිහ ලංකාවේ කැමති බෑන්ඩ් එකක් ඔව් ස්පීඩ් බෑන්ඩ් එක හැරුණාම බෑන්ඩ් ඉතින් එකක් කියලා අපේ දැන් ඔය බෑන්ඩ් කීපයකට කැමති උරු කියන්න ඕනේ නැහැ එකක් මෙයා ළමයි කියලා මොකද ඒ එක එක්කෙනාගේ වර්ණයන් एक संगीत कंड वर्ण की पैक्ती आप मेधा वसल आप पोड़ी उन्देना मे सरी सुरी पोड़ी उन्देना हम हमोगे जनप्रद प्रसाद लकल दिए मे अरे ऐक्टिव वैसे दी ऐक्टिव अपित दी हिटिया मे ये मोराले के तमा संगीत कांड कर दिए පොඩි උන් දෙන්නට ඉතින් මම ප්‍රාර්ථනා කරන්නේ ඔක හැමදාම තියාගන්න කියලා මොකද කාලයක් ඇද්දුවා නතු වෙනවා සමහරට කසාද බඳපුවාම දිනේ නමුත් මියුසික් කරනවා නම් මම කියන්නේ මියුසික් නවත්තන කම්ම උදාහරණයකට අපි ක්‍රිකට් කෙනෙක් ගන්නේ අපේ සංගක්කාර මහේල හොඳට ස්කෝ කරන කාලේ හොඳ තත්ත්වයේ ඉද්දි තවත් ක්‍රීඩා කරන්න පුළුවන් වෙද්දීනේ එයාලා සමුගන්නේ ඒ වගේ අපි අර මිනිසුන්ගේ මැනුම් අහලා බෑන් කඩාගෙන බැරි වෙන තට්ටරම කියලා තින්දු ගියා ගන්න බැරි තත්ත්වෙට කියනකම් ඉඳලා නවත්තන එක හොඳ නැහැ. ඉරිසල්ල හැබැයි ඒ කරනකම් අවසාන මොහොතනකම් අර මුල ගැත්තු ජවය සහය ගැම්ම තියාගෙන ඒ කැපකිරීම තියාගෙන කරන්න ඕන. ඒතකොට තමයි සාර්ථකත්වය තියෙන්නේ කියලා මම දකින්නේ. ඉතින් මම ආසයි වායෝ බෑන්ඩ් එකට ආසයි. එතකොට නෑ මේරියස් බෑන්ඩ් එකට ආසයි. ඔය අපේ සරිත් සුරිත් පොඩි ළම මල්ලිලා දෙන්නගේ බෑන්ඩ් එකට ආසයි. අපේ ෂේනගේ ලයින් 1 බෑන්ඩ් එකට. මේ අපේ ඉන්ෆිනිටි කියන බෑන්ඩ් එකක් මම ටිකක් දැකලා තිනවා ඒ සංගීතය ඒ කට්ටියම හොඳයි ඒක එක එක්කෙනාට ආවෙනිගේ වෙච්ච එක එක කල එකක් තියෙනවා ඊළඟට අවස්ථාවක් ලැබුණොත් ලංකාවේ දැන් ඉන්න ජනප්‍රිය සංගීත ශිල්පීන් දාලා බෑන්ඩ් එකක් නම් කරන්න
බෑන්ඩ් එකක් හදන්න සංගීත ශිල්පීන් දාලා ජනප්‍රියයි කවුද නම් කරන්නේ අපි පටංගමු ඩ්‍රම්මෙන් ඩ්‍රමර් කවුද නම් කරන්නේ ආ මේ මාර ප්‍රශ්නයක් ඇහුවේ මගේ ඉතකවත් එහෙම නැති එකක් එහෙම කියලා අර නික අපි ඉද්දී ඕක ට්‍රක් ගාලා උත්තරේ දෙන්න මෙහෙම බෑන්ඩ් එකක් හදුවොත් හොඳයි නේ කියලා හිතේ හිතෙන්න හිතලා තියෙන්න බෑනේ මට ඔව් इलेक्ट्रिक बैंड मटीन मे सामाज प्रसंग ड्रम्स गोट मे 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 अपे इलेक्ट्रिक पैत मंकियाँ एम प्रसंग कौस्टिक गहना पुलवा नम तो प्रसंग कल या वैडीपूर्व कल या इलेक्ट्रिक ड्रम तेक्ने चारित मे अवन मे अपे फ्लैश बैक गा सैम हो बेस गहन मे सैम हो बेस गहन इतकोट सन दप धन गहन अजीत ओक्ट बैड डेगड हो मे एलिम प्रसंग वाल रिदम गहन संजू सैटकट मे कीबोर्ड गहांड हाई मट इतन मे अपे कऊद मे 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 कीपदने की मे मे मंग गहब को तीन या प्रसिद्ध ने तूना मे प्रसिद्ध बैंट की कट इतर दाखी मंग गहब को तीन मे तीसर के लिए हरिम दक्षाई हाई मे मे सिंकरण इसरा मट मेचर का इसरा से मैं मंग सिंकर मट नोयल तम गुड़ा से डेट मे मंग संगीत नोयल अकने मेडिकल अतगर एक अरे तकड़ तक इलाइन संगीत दक्षिण तूने संगीत नोयल मगे कंबिनेशन वेडी मुखदारे मगे अरे संगीत अय्या सा नोयल अय्यदम नमूद अरे लीडरशिप गरुते अरे मे तेक् को अरे टली मारेन का समार नोयल अय्या उठ नोयल नोयल तेक्ता कर दी तो अरे अब देंट कंड बोन गी मतरे बीच कत् मंकने संगीत करदी गुड़ा टेली हेम से कथम अरे लीड गिटारिस्ट लीड गिटारिस्ट के लीड गिटारिस्ट लंका वे मे अपे मेक सत्य कथा अलू नील अवतम गुड़ा संगीत कना नील अवतम शाह अब सनिध संगीत कांड शाह नील अरतम आसगीर आगे लिजन नील ऐसा नील अगे विधिता शाह प्ले कर टोन हदागत्कर बहुकाल शाह शाहन विधियट हदाग नहीं शाहन विधियाण अब दंग मेमकूट कौर तरावना वैसे मम्म मे ये अपे संगीत कांड मल्लिक नोर कथागल की टोन इतरा मे बैन गहने वाली ये टोन के नतुआ वेन दीर सन्देलीमहन प्रसंग वाले बहुत संगीत कांड लीड गिटारिस्टा अपे सन शाहन होता है फॉलो करें अरे अट अभी आप चेस्ट पास आप गटी उड़ाकनी आइटम के मल्ल विशेष इलाने मुल्ले फॉलो कर दला जी एफ एक्स पैडल की शाहन प्ले कर यमह की गिटार गु मूल गिटार अदर प्ले करें ओ पेडल का गिटार ओ टोन का एरगन गुड़ा बैंड कटी ये विधि अनुकरण कर लदागन तीन प्ले करना इतना कवल हरी आप वीडियो का दिन तो ऑडियो का आहन मे अहवाल के ना प्ले करके हिता बेह ये क्रेडिट के आने शाहन कौर मैंने बैंड प्ले करना तमंग तमंग हदागत तमं चरत्या पुलवा तमंगे हा स्टाइल कखारे तमंग अंदन पदन विधि अखारे तमंट आवेन के गिटारे कखारे दईव अय्या गे उना अलंबिकीन गिटारे
ඉතින් ඒක IY ට ආවේනික වුණා ගිට IY හදාගත්තු ගිටාර ගන්න නෙමෙයි ඇමරිකාවේ හදලා IY එක ගෙනල්ලා එයාට එලට ටෝන් එකක් හදලා ඒ රසයක් හදලා ගහන්න ගත්තා ඉතින් හැම බෑන්ම ඒ ගිටාර එකම ගන්න ගත්තා ඇලම්බික් 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 ගිටාර හොය හොය ඒ ගිටාර දැන් ඔය අපේ ශනිදම සංගීත ගන්න ෂාන්ගේ ගිටාර එක ඔය ප්ලේ කරන ගිටාර එක මේ පිට රටවල වල සහ ගොඩාක් මිල අධික ගිටාර එකක් නෙමෙයි නමුත් අපේ රටේ ඒ රටෙන් ගිටාර දෙකක් තුනක් ගන්න සල්ලි දැන් අපේ රටේ ගිටාර එක මොකද මෙයා මේක යනක් හදපු නිසා අපේ කොල්ලෝ හොය හොය යන්නම ඒ යමා ගිටාර මාකට් එකක් හැදිලා අර පැඩල් එකේ මාකට් එකක් හැදිලා ඊට වඩා ගොඩක් පැඩල් තියෙන වැඩ ගන්න පුළුවන් ඒක නිසා තමන්ගේ තමන්ගේ දෙයක් හදාගන්න මේ තරහවකින් කියන දෙයක් නෙමෙයි ඉතමත් වැදගත් උපදෙස් කීපයකුත් අපේ අලුත් සංගීත කණ්ඩායම වල සමාජිකයින්ට නිලංගකෙන් ලැබුණා නිලංග ගොඩක් දෙනෙක් ආදර්ශයට අරන් ඉන්නවා නිලංග වගේ සිං කරන්න ට්‍රයි කරන්න ඇත් ඉන්නවා නිලංග වගේ හැසිරෙන්න ට්‍රයි කරන්න ඇත් ඉන්නවා ඒගොල්ලොන්ට තමයි වඩමන් තමයි නිලංග කියලා දුන්නේ ගොඩක් වෙලා අපි කතා කරා අන්තිමටම නිලංග කියන්න නිලංග ගොඩක් අය දන්නේ පසුබිම කොහොමද කියලා ඒ කියන්නේ මේ පෞද්ගලික තොරතුරු නිලංග නිකන් වෙන තැනක ඉන්නවා අපිට තේරෙනවා වෙන වෙන දැනුමකින් කතා කරනවා වෙන ස්ටයිල් එකකින් ජීවිතේ අරන් යනවා කොහොමද මේක එන්නේ කියන मंद मगे स्टाइल मागिंग तिगनगनवा मे हेम इगनगन का फॉलो कर मगे मे स्टाइल मट उत्पत्ति मे आप विधि मगे अंदन पाल विधि होना कथा बहकर विधि होना खाना बोनो विधि होना पीरसुद काम होना एक थिंग एक हेमोट में देवी दौड़ने मैं हेब आई थी मगे संगीत कांड मैं बैठे होना मम की आने पीली वेल की मैं गोटा पुर्दू करना एक पुर्दू कराने මට මගේ ජීවිතේ මගේ තියෙන දුර්වලකමත් මම කියන්න. සනිතප සංගීත කණ්ඩායම ඒ දේ විතරයි මම අදටත් මට ඇඟිල්ල දික් කරලා කිව්වොත් එහෙම ඔබගේ මෙහෙම වරදක් තියෙනවා කියලා. ඒ වරද ඇරෙන්න මට පිළිගන්න වෙන කිසිම වරදක් මගේ නැහැ. මම සමාජිකයන්ට එකිනෙකා අතර ආදරය කරන විදිය වුණත්, ඒ මිනිසුන්ට මං වගේම සලකන විදිය වුණත්, බෑන්ඩ් එකේ වෙනුම් කැපවෙච්ච වුණු විදිය වුණත්, බෑන්ඩ් එකේ වෙනුම් වැඩ කරපු විදිය වුණත් මම ඒක 100%ම කරලා තියෙනවා. मगे जीवित मट अदर हदागन बेरे मट वेलावट वेकर एक मम उपरी ट्राई करना समहरलाट मंदे मट ऐदी अंदे मम वेलावट खाली अन्न है दूत मंग उदाहरण अक्की सनिध पैन खाली अत कोहमर वेलावट खाली अन्न है दूत मग एक्सीडेंट मैंने एक्सीडेंट आगे सारी मा बाधो एम वेला छोट मम इतने अटट इन गेदरी हाईट पिटते මට හත වෙද්දිදෙන් දින්නේ යන්නේ මට දින්න ඕනේ දි. ඒ වෙලත් යද්දිම පරක් වෙලා තිනු මන් දන්නේ මට ඒක නම් එපා වෙච්චම දෙයක්. ජීවිතේ මං අනන්ත ප්‍රමාණ එකපාරක් යනකොට පෙරහැරක් යනවා. පෙරහැර පෙරලගෙන යන්න බෑනේ. අතුරු පාරවලේ මල්ලි කෙනෙක්ව දාගෙන වෙලක් අස්සෙන් ගිහිල්ලා අරේ මෙන් ගිහිල්ලා එන වටේකින් ගහලා එද්දි ආයෙ පෙරහැර එතන. ඒ වගේ අර බාධා වෙලා වෙච්ච වෙලාවල් තියෙනවා. හැබැයි මං පිළිවෙලටම වැඩ කරනවා මම හැමතිස්සෙම කියන්නේ අපිට මේක ප්‍රයෝජනවත් නොවුණත් अपे उपदीन दारू कुट ये पीलीवल के अपीठ पुती पैन सल मेरा पुर्द मंग मे लगे दी बलागे ना मे तीक्षण अनुराद मंग एक प्रोग्राम मेकट ओग हरी रस की हुआ एम की एंतु समाट पुर्द तीन गलो गलो तेलो दाना वाइफ हर कैगहन तीक या वाइफ कैगहन सा दारू मेहम वे हदागत ඒ වගේ අර ඒක වයිෆ් කෑ ගහලා එහෙම උන්නේ නැත්තම් දරුවටත් ඔය පුරුද්ද යනවනේ. පිළිවෙල කියන එක ඉතින් මම මගේ ජීවිතේ මම පිළිවෙලට වැඩ කරනවා. මගේ පිළිවෙල උපරිම තියෙනවා. ඒ පිළිවෙල නිසා ඒ කැපකිරීම නිසා තමයි සංගීත සංගීත කණ්ඩායමත් ඔච්චර දුර ගියේ. මං එක්ක ඉතින් අර දැන් තව දෙයක් මට මේක කියන්න මොන දැන් මං එක්ක බෑන් කරන්න බෑ. මම බයිනවා. මම සැර වෙන ඌත් එක්ක බෑන් කරන්න බෑ කියලා තමයි ගොඩක් ගියේ කට්ටිය සමහර අය කියන්නේ. ඒක මං අර කිව්වේ අර අපි ඇතිකරන්න ඇති වෙනවට අපිට තැනක් හැදෙනවට අකමැති අයයි ඇති වෙනවට ආස නැති අයයි ගිය කට්ටියට මම තැනක මේ බෑන්ඩ් එකේ ස්පීඩ් සංගීත කණ්ඩායම තැනකට ආපුවම පැත්තකින් දුක හිතෙන යකෝ මම හිතුව සංගීත කණ්ඩායම අද මේ තැන ඉන්නේ කියන දුක හිතෙන අයයි ප්‍රසිද්ධ කරන කතාවන්නේ සංගීත කණ්ඩායම නැහැ එක්කෝ තීනවා කියලා කිව්වොත් ඌත් එක්ක බෑන් කරන්න බෑ මගේ සංගීත කණ්ඩායමට එන්න හදන සමාජිකව නවත්තන පුද්ගලවරු ගොඩක් ඉන්නවා මේ ඌත් එක්ක කරන්න බෑ බෑන් මෙහෙමයි කියලා. නමුත් මම අහන්නේ මං ගාව අදටත් ඉන්න කොටසක් ඉන්නනේ. මගේ ඉතුරු වෙච්ච සහ මගෙන් ගියා වුණත් අදට මට කතා කරන සමාජුක ඉන්නවා. එතකොට එයාලටත් එහෙම වෙන්න දෙපෑන්නේ. මං ගානේ කොටසයකට මම හොඳ වෙන්නත්, එක කොටසයකට මම නරක් වෙන්නත්
එතන ප්‍රශ්නයක් තියෙනවනේ. එහෙනම් මම බෑන්ඩ් එකට ආවනම් මං කියන 10 දිනක් ආවා කියන්නකෝ. මම නරක පුද්ගලෙන් නම් මං බයිනවනම් මං එක්ක වැඩ කරන්න බැර නම් 10 දිනාම මගේ මට බයින්න බෑනේ. 10 දිනාම මගේ සංගීත කණ්ඩායම අයින් වෙලා යන්න ඕන. එතකොට ඒ 10න් 5ක් හොඳ කියන්නේයි 5ක් බනින්නයි සහ 5කට මං හොඳ නැති වෙන්නයි. එනක එතනින්ම තේරෙනවනේ අර එන කට්ටියගේ බයින කට්ටියගේ වරදක් කියන්නේ. මේ මෑතකදිත් තව කියන්න මේ මං ගාව දැන් මේ අවස්ථාවේදී ප්ලේ කරන කීබෝඩ් සහ බේස් ගහන මේ දෙන්න බෑන්ඩ් එකේ ඩ්‍රම්ස් ගහන කෙනෙකුට දැන් පොඩි කාලයකට ඉස්සෙල්ල කතා කරවලු. මේ එයා ඩ්‍රම්ස් ගහන කෙනෙක් කියලා අපිත් එක්ක සෙට් වෙලා ගහන්න වරෙන් කුබන් කිව්වලු. නිලංගයි බෑන්ඩ් එක. අම්මෝ උත් එක්ක බෑන්ඩ් කරන්න බැහැලු නේද බං කියලා ඇහුවලු. ඊට පස්සේ අර අපේ මල්ලිලා දෙන්න ඇහුවලු. ඇයි උඹ වැඩ කරලා තියනවද කියලා. නෑ මම වැඩ කරලා නැහැ උනාට එහෙම තමයි කතා වෙන්නේ කිව්වලු. ඊට පස්සේ ගොලු ඒකනේ ඉතින් බලකේකේනා කියන කතාවල් විශ්වාස කරන්නේ අපිටත් එහෙනම් එහෙම කරන්න බැරි වෙන්න බෑනේ. දැන් අපි අපූර්වට ගහගෙන ඊළඟයි එක්ක වැඩේ කරගෙන ඉන්නවා. මේ අපිටත් එහෙම වෙන්න බෑනේ කියලා. ඉතින් ඒක නිසා මම ඕන කෙනෙකුට දෙන දෙයක් තමයි තමන්ගේ ඇස් දෙකෙන් දැකලා තමන්ගේ කනින් අහනකම් කිසිම දෙයක් විශ්වාස කරන්න එපා. අනිවාර්යයෙන්ම ඒක ඒ විදිහටම තමයි. අවසාන වශයෙන් ඊළඟ අපිට කියන්න කොහොමද ස්පීඩ් සංගීත කණ්ඩායම දැන් මේක බලපුවාට ස්පීඩ් දැන් ඉන්නවා කියලා දන්නවා ස්පීඩ් සම්බන්ධ කරගන්න අවශ්‍යයි කොහොමද සම්බන්ධ කරගන්නේ මගේ සංගීත කණ්ඩායම ස්පීඩ් සංගීත කණ්ඩායම ඔයාලගේ ඕනම උත්සවයකට සහභාගී කරගන්න පුළුවන් ඔයාලට අවශ්‍ය විදිහට වැඩේ අවශ්‍ය පරිදි මම කරලා දෙනවා අවශ්‍ය පල්ලෙහා මට්ටමේ ඉඳලා උඩරිම මට්ටම වෙනකන් මම ඒකට කියන්නේ මේ සවුන්ඩ් සිස්ටම් ලයිට් සිස්ටම් මේ වගේ දේවල් වල අපි එන්නේ සමාජික මෙයාලමයි අවශ්‍ය විදිහට ලස්සනට වැඩේ කරලා දෙනවා ස්පීඩ් සංගීත කණ්ඩායම සම්බන්ධ කරගන්න පුළුවන් මගේ දුරකථන අංකයට කතා කරන්න 0747386690 නෝ 7738662900 මමමයි ආන්සර් කරන්නේ කවුරුත් නෙමේ ඒ නිසා ඔයාලට ඕනම දෙයකට එහෙම මෙහෙන් සංගීත කණ්ඩායම නැහැයි දැන් කෙරෙන්නේ නැහැ ඒ සමාජිකු නැහැ කියලා කවුරුත් කිව්වට පිළිගන්න එපා ස්පීඩ් සංගීත කණ්ඩායමක් තියෙනවා ඔය කවුරුනො හිටියත් මම හැමදාමත් මම ඉන්නකම් මට පුළුවන් විදිහට මම මේ සංගීත කණ්ඩායම කරගෙන යනවා නැවතුත් බැරි වෙලා එදාට මම ලයිව් එකකට හරි මේ විදිහටම අපේ මිහිර මල්ලිලා එක්ක සාකච්ඡාවට සහභාගී වෙලා හරි සංගීත කණ්ඩායම නැවතුවා කියලා කියනකම් කවුරුත් විශ්වාස කරන්න එපා මේ සංගීත කණ්ඩායම නැහැ කියලා. එහෙම අය කිසිම සංගීත කණ්ඩායමක් නොනවතීවා කියන ප්‍රාර්ථනාවත් එක්ක තමයි සමු ගන්න යන්නේ. දැන් කාලය ආපහු උදා වුණා සංගීත ශාස්ත්‍රයට හොඳ කාලේ නැවතත් අර නිලංගය කියන වගේ ප්‍රාර්ථනය අපේ බෝම්බයක්වත් කිසිම දෙයක් පුපුරන්නේ නැතුව කොරෝනා කිසිවෝ දුරක් එන්නේ නැතුව සියලු දෙනාටම සතුටින් සාමයේ ඉන්න ලැබේවා කියන ප්‍රාර්ථනය තමයි අපි දෙන්නේ. එහෙනම් අදට සමු ගන්න හොඳ කතා බහක් සිද්ධ වුණා කියලා මම විශ්වාස කරනවා. ගොඩක් දෙනාට තිබුණු ප්‍රශ්න ගැටලු නිලංගය කටින්ම ලැබුණ උත්තර ඒ වගේම තමයි විඳිමු භුක්ති විඳිමු මේ අපිට ලැබුණු අස්වැසිල්ල. හැමදාමත් මතක් කරනවා වගේ මතක් කරන්නේ සියලුම මාර්ගෝපදේශන ඕගොල්ලෝ වැඩ කරොත් ඕගොල්ලෝ දැන් අද උනත් සංගීත ප්‍රසංගයක් නරඹන්න යන්න ඉඩ තියෙනවා. ගිහිල්ලා කල්පනා කරන්න තාම කොරෝනා අවසන් නැහැ. දුන්නේ ඔබට පොඩි අස්වැසිල්ලක්. සතුටින් ඉන්න නම් සුවෙන් ඉන්න නම් ඒ සියල්ල පිළිවඳින්න වෙනවා. එහෙනම් ගිහිල්ලා එන්න. බොහොම ස්තුතියි. මම මිහිර තරුණයා online.